स्टोरी चैनल के पहले तो आलम साधरी एंड पिलेगा ना वो इधर ने कतो एंड मानते कि देह दो आदरणीय नवकता वे पाना साधरी वे ने कटे सहाना ए वागे माना तामत माव सब्सक्राइब कर लेना तम दर में सब्सक्राइब कर ना यहाँ पहले तो ने बेल आइकन ने का क्लिक कराने के लिए मामा टक करने वो इधर ना भी हम कता बटे ईलंग तो उसे उदयसन में केशव कुरने अगले टी पिता तो ने सारांगे एक कर कावरुवत केशव वेला कुए ने ए एके तेरु मांगने ते देया क्निसा ओन याना अतरे तोरे पबाड़ कॉल कले गमन मार्गे हरिये टे माहा गान ओन कुरने अगले टावन ने किटे इंदी दावल वेला मैं अतरे चान्या उन्ने सुंदु वेदु मांग ऐंदा गान ने गमन मैं को है यान नद पबा ऐहुए काले बेलें चान्या पबा दिहा अमुतोर टे बैलुआ पांसेले टने ऐ ओया तेन नद चान्या के हुए पबा की स्कूटी अतरे अतरे गान ने गमन नैने मैं वेलावे अन्नो नेद इन्नो को गिदर टे वेला पबा की ये टवा थी तो ने चान्या मेदवाल पांसल पैते आई केला ओया दन कोहे वा चान्या नैने मांगी ही नवा से इन्ने कालिंग एन्नो अदे ही इन्दन दे मम्मे वेलावे पांसल वेले अन्ने गत्ते चान्या के हुए एडी एडी अन्ने गमन खतावे ऐत्त चान्या हितने दास करेगा न समहार दवसल टे दवसेन बागे आत्मोने पांसले मे मासे टे आयो पांसल टा मुत्ते अपना मुने ने चान्य कले पांसले मालूवटे वेला बुदन वैंदे एक हवसन कट मालूवा मदेला बोधी एट पैन कल हताक दाल पहाम पात करल तमा एन हरी अदे इन्नो को मांके न दे आहला मागे ही तो नियम न दिए ने कम तेरे पांसले पबा अनि के हेट पोय काटिए हेन में न थी वैडी दुरात ने मेने मांगे हेन पैकिंग देखिंग एन नाम को एके पैद दे के तरम पबा दान नमा किया थावस पहन में है आयने ने चान्य स्कूटी आरान्यांदी පබාඩි සිද්දුවනේ කඩබාගෙන බලන් ඉන්න. මොකද ඇත්ත කිව්ව චාන්නේ හෙටේරි වෙනකන් හරි පන්සල්ට වෙලා ඉඳීවි. පබාට අක්ගාලා කෝල් එක ගත්තේ කේශවට. මොකද මේ වෙද්දී යාළ ගෙවල් පාරට කිට්ටු කරලා. ඔය ඩ්‍රයිව් කරන ගමන් ඔන්න නිසා ආන්සර් කලේ සාරංග. අයියේ බලන්නකො චාන්නේ මේ දැන් බයික් එකේ පන්සල පැත්තට ගියානේ. සාරංග ඒකට මුකුත් කියන්න කලින්ම දැක්කේ ඉස්සරහින් එන චාන්නේව. ආ ආ හරණාගේ අපිට ඉස්සරහින් එනවා යා. සාරංග කෝල් එක කට් කරලා බැලුවේ කේශව දිහා. ඔව් ඒ වෙද්දි චාන්නේව දැකලා ඉවරයි. පාරේ හරිමෙන් දෙන්නේන කාර් එක දැකලා චාන්නේ බයික් එක ස්ලෝ කරා. ඒ කාර් එක මාදවගේ කාර් එක කියලා චාන්නේට මීටර් වනේ නැහැ. මොකද ඇයුන්නේ කාර් එක පාස් කරන් ඒ පටිපාරේ යන්නේ කොහොමද කියලා. ඒ චාන්නේ ගාවට මැවිත් කාර් එක නතර වෙද්දි ඇය නොරිස්සුම් බැල්මකින් ඒ දිහා බැලුවා. ඇය මුලින්ම දැක්කේ සාරංගව. ඊට පස්සේ ඇයට අකුණක් ගැහුවා වගේ ඔළුවට මීටර් උනේ එහා පැත්තේ ඉන්න කේශව කියලා. ඔහු ඉන්නේ හරියටම චාන්නේව දැක්ක මුල්ම දවසේ වගේ ඇයට රවාගෙන. මාසිකට විතර පස්සේ කේශවව දකිද්දි ඇගේ හදවතේ වේගය වැඩි වුණා. පන්සල් යන්න යද්දි පබා ඇයට ඉන්න කියලා කිව්වේ එහෙනම් මේකටයි. කේශව සනීපෙන් ඉන්නවා දැකලා හිතට සතුටක් ආවා. එකපාරටම ඇයට මතක් වුණේ මෙච්චර දවස් කුරුණෑගල උන්නේ ඕගෙන් ටික කාලෙකට ඈත් වෙන්න නේද කියලා. ඒ හැඟීමෙන් කලබල වෙච්ච චාන්‍යා හැදුවේ ආපස්සට බයික් එක හරවන්න. චාන්‍යා කරන්න යන දේ දැක්ක කේශව වේගයෙන් ඇවිත් හැන්ඩල් එකෙන් අල්ලගත්තා. ආයෙ කොහෙද පැනලා යන්නේ? ඒ හැන්ඩේ තිබ්බ සැරගතියට ඇගේ ඇඟේ රෝමත් කෙලින් වුණා. යන්න දෙන්න. ඇයට ඇක්සලරේටරේ අල්ලන්න ඕන තරම් වෙලාව තිබ්බා. ඒත් කේශව තාම හැන්ඩල් එකෙන් අල්ලන්නේදී එහෙම කරන්න ගියේ. ඔහුට තුවාල වෙයි කියලාත් ඇයට නොහිතනාම නෙමෙයි. කේශව බලෙන්ම වගේ බයික් එකේ අතට අතට ගත්තා. මොකද ඔයා කරන්නේ? චාන්නේ කියන දේ ගණන් නොගත් කේශව බයික් එකෙන් ඇයව බලෙන්ම බස්සවලා ඇගේ අතකින් හයියෙන් අල්ලගත්තා. සාරංගුන්නේ කාටකින් බැහැලා දෙන්නගම මේ කොළම් දිහා බලාගෙන. කේශව තරහවට දැඟලුවට සාරංග දන්නවා ඔහු චාන්නට ගොඩක් ආදරෙයි කියලා. සාරංග වරින්. සාරංගගේ බයික් එක ළඟට. උඹ බයික් එකේ වරින්. චතුරාතර දුන්න කේශව චාන්නේගේ අත හයියෙන් අල්ලගෙන ඇයව අරන් ගියේ කාර් එක ළඟට. චාන්නේව පිටිපස්සෙ ආසනයට තල්ලු කරපු කේශව චාන්නේ ඉන්න තැනට නැමුණා. මේකෙන් බහලා ආවෙන්නේ චාන්නේ කියලා බිඩක් ගිල්ලා. ඒ මොන තරහවටම රතු වෙලා. සාරංග බයික් එක අරන් ඉස්සරහට යද්දී කේශව සාරංගගේ පිටිපස්සෙන් කාර් එක ගෙනිච්චා. කේශවයියේ කිව්ව මහල මට යන්න දෙන්නකෝ. චාන්නේ ඇත්තටම උන්නේ බයෙන්. යාළු වෙන්න කලින් නම් කේශවගේ කේන්තියට චාන්නේ බය වුණේ නැහැ. ඒත් දැන් නම් ඔවිතුලින් ඇය ඇත්තටම දැක්කේ යක්ෂාවේශ වෙච්ච කොල්ලෙක්. ඔව් ආදරේ නිසා පිස්සු වැටිච්ච කොල්ලෙක්. කේශවයියේ චාන්නේ ඒ පාට සැරකලා.
एक पार्ट में कार के वेगे अड़ कर ला केशव चान्य दिहावट हैरो ने ऐड एंगल लगो दिख कर ला मेच्चर दवसान नटकुना अड़कम होते टे मैं थी कटवाहग न हो मीन्ना वा चान्य हो गे तरह पीरिच मोने दिहा बाले ला निहन डूला आज देखा मैं दन तरह इन्नन में चान्य ये दरे टे आने का में केशव दिहा बैलु वे ने कार एक नातर कर पुगा मामन चान्य इन बहला ये यातुरे टे देवा चान्य इन्नी केंतें केला देनगत पबागी ए अगे काम रेट चानु अगे मुनीन तला वैटिला तीप कोट्टे टे मोना बानुन चान्य कथा कले ने मैं बालाहं को पढ़ना कलोस सला चान्य इपार नेगिटला पबादी हा बैलो यान मैं यान ना वा तमा मैं हमदे म कले मगे आलो अवेला ऐ होया हमदे आक कले मांग यागे नेतला हमने आग जीवित रे कारदरे आप एके लही तला मांग इतो होया वत मामे तेरुंगर ने ती कियला चान्य एंडवे नाम ने एक कटहने नाम तेबे निकांग अंडे गतिया पबाड़ी ही ना गया यालो अनिसा तमा मेहम दे अकले किसी तेरो मन ने ती दे करी ने आनी को या में केशवाई के नेत्र ना दानी पबाग कतावे तक केले तेरो ना अगे मुरांडो ही ते कपिने गाने क्या मते ने अगे बेरे बच्चे मोन दे कला पबाग अगे उए पत्ते टे ताटू आ दें उए बरु तरह अपने पेन ना ने अलग वागे उन्ना डे मांदान्नो पे मताव दे कले सातुरो ही किया मोनाने तत्पर है ने हैंडिया पबा के उए चाने के कामुला रातुए ने मेरी कने गामा चाने ऐट गया हुए कट्टे दैनवा तोय मुने पड़ा खादागे ने इन्हों एलिया टक याला आवे मावला ने ने में याला डिगिया ने अन्न किया ला माँगे इन्ने अने चानो माँग की हुआ ने माँगे इन्ने चाने टक कलकेरी ने बैल माँग दैनवा पाबा केशो उन्ने तने टक गिया हवस्से ला कलोरे बैठने करना चाने ने में एलिया टावे सारंगा देतुन पारकना चाने टक कताकराने ट्राई कला एक इसी दया खारी किए ने रे हाथ विर कार सारंग बेलवे केशव दिहा अद कोमारी चाणु अंकल लावे ऐत्मे चाणु बैकियन मे अंकल टपिनी सा कर दे नैद केशव सारंग हितट हरिने मे हेमदेम चाण्य मुरांडु का मनीसा ओय वयसार मन धन्यवाद अनेक चाण्यला मेधवस्टिकेम हरियट दुखेंदे ओके अदे केशव बिंबला चाण्य केलेम बदलट नैवि पबाधिहावटने साधारण अति ऐमदेम इवर तवत् मुरा बलंगरी एक्कने वेनकना सारंगटाई केशुटाई रेटा दिन सरम दिखकोई टी षर्ट दिखकोई दुने इसरा काबरे लास्टिकर दुन पसे कट्टी कैम गण चाने में केशव दिया हरिल बल केशव कैम काले वरवेला चाने रवागन कामरेट अंदी चाण्य कामरेट रिंगुआ मेवेड़ हरियाण දෙන්න ගැස්සලි පිප්පිලි දිහා බලන් ඉඳලා බැරිම තැන සාරංගේ වුණේ කුස්සියට. අවසරා මේ එනකො සාරංග අඬගහපු නිසා කර කර උන්න වැඩේ නතර කරලා ඇයි සාරංග ළඟට ආවා. සාරංග හදන්නේ දෙන්නව පොඩ්ඩක් තනි කරන්න. ඒකට උදව් ගන්න ඉන්නේ පබා විතරයි. නිදා ගන්න නම් වෙන කාමරේට ආව සාරංග නැගිට්ටි බාත්รูම් එකට යන්න කියලා කේශවට කියාගෙන. පබා එක ප්ලෑන් කරන් උන්න නිසාම පබා දොර වහලා නෙමේ තිබ්බේ. ඔහු විදුලි පහන් නිමලා තිබ්බ සාලේ පරිස්සමට ඇවිදන් යද්දී පබා උන්නේ ඔහු එනකන්. හරි අරය නිදාගන්න කලින් යන්න. සාරංග කියද්දී පබා අඩියේ ඉක්මන් කරලා ගියේ චාන්නගේ කාමරේට. ඇය අතේ තිබ්බ වතුර ජග් එකකුයි වීදුරුවකුයි. මොකෝ දරගාවේ හිටන්නුන පබාව දැකලා චාන්න ඇහුවේ නොරිස්සම. මට ඉස්සරහා කාමරෙන් වතුර ජෝග්ුවක් තියන්න උන්දකුණානේ. එයාලට තිබහවොත් ආය ඇතුළට එන්න විදියකුත් නැහැ. හා ගිහින් දෙන්න. චාන්න පබාව තඹේකටවත් මායින් කළේ නැ මේ මේ මට මේ රෑ පිරිමේ ඉන්න කාමරයකට යන්න බෑ ඉතින් මට පුළුවන් කියලාද කියන්නේ පබාට නම් දැන් මර කේන්ටි එයාලා ඔයාව අඳුනනවනේ මං එයාලව දැක්කෙත් අද ආ මේක ගිහින් දෙනවා කේෂු අයියට දෙන්න බැරි නම් සාරංග අයියට හරි දෙනවකෝ ඉවරනේ චාන්නගේ අතට බලන්න ජෝගුවයි වේදුරු අය දුන්න පබා ඉක්මනට එතනින් මාරු වුණා පබාට හිතෙන් බැන බැනම චාන්න ගියේ ස්තෝප්පුවේ කාමරයට කාමරේ දොර නම් වහලා ඒත් ලයිට් දාලා කියලා පෙනුණා සාරංග අයියේ සාරංග නම් මේ වෙලාවේ උන්නේ පබා එක්ක එළිය වෙන දෙයකට කන් දීගෙන කේෂුව උන්නේ ෆෝන් එක ඔබ ඔබ ඒ චාන්න කියලා දැනගත්ත කේෂුව දොර දිහාවට ගියා සාරංග අයියේ ඇය ආයේ කියනකොටම දොර ඇරුණා චාන්නගේ කට නිකම්ම වැහුණා
केशव चाण्यगे ओलुवेन पादांते दक्वाम हेलुवे नपुरु बेल्मा चाण्यवेक्क केशवट तरहक तियेन एक ऐत्त एत् ऐव दक्क वेलावे इंदन ऐव सिपगन्न हितट देनुनु आशाव केशव वलक्कगेन उन्ने अमारुवे ऐ निहडवम अहक बलन इन्न चाण्यगेन केशव ऐहुवे गहगन्न वगे मे वतुर एक देन्न आवे केशव अद्देक बेंदगेन उलुवस्सट हेत्तु उना මොකටද චාන්‍යා එපාරනම් කේශව දිහා හොඳට බැලුවා ඒ මොණයාට තරහා එන්නමයි බොන්නනේ රැයට තිබහාව වතුර නැති නිසා දෙන්න ආවේ පබා දෙන්න කිව්වේ ඇය දිහා තියෙනවට බලන් ඉන්න කේශව ඇගේ අතේ තිබ්බ ජොක්කු අරගෙන කණ්ණාඩි මේසෙ වලින් තිබ්බා කේශව අසරේ ඉන්න එකෙන් වෙන්නේ හිත දුර්වලන එක විතරයි චාන්‍යා වීදුරුවත් කේශව දිහාට දික් කළේ ඉක්මනට ඒක දිහා එතනින් එන්න කියලා හිතාගෙන ඇය මේ ආගන්තුක විදියට හැසිරෙන එක කේශවට ඒ පාර ඉවස ගන්න පුළුවන් වුණේ නැහැ. ඇගේ අත දිහා තප්පරයක් දෙකක් බලන් වුණ ඔහු ඊළඟ මොහොතේ ඇගේ අතකින් අල්ලගෙන ඇය කාමරයට ඇදලා ගත්තා. මොකද ඔයා මේ කරන්නේ? චාන්නගේ හදවත දැන් නිකන් බෑන්ඩ් එකක් වගේ. එක එක තාලෙට බීට් වෙන්නේ. ඒකට උත්තර නොදුන් කේශව ඇයව වැළඳ ගත්තා. ඔහුගෙන් මිදෙන්න උත්සාහ කළත් හිත බලකලේ ඒ උණුහුම තව තවත් විඳ ගන්න. කේශවගේ හිසට තම නිකුත තියාගෙන ටික වෙලාවක් වුණා. ඇස් පියාගෙන ඉන්න චාන්‍යාට එකපාරටම මතක් වුණේ තිසර ඔහුට කෙරුවයි කිව්ව ඇස්තිරන් ටිකයි සඳුපමාගේ වචනයි. සඳුපමා මේ දේවල් වලට හවුල් වෙලා ඒක ගෙවල් වලට හවුල් වෙලා කියලා වුණ ප්‍රශ්නේ චාන්‍යා තාම දන්නේ නැහැ. කේශව පොඩ්ඩක් තල්ලු කරලා චාන්‍යා හැදුවේ ඉක්මනට එතනින් යන්න. ඇයි ඔයා මගෙන් ඈත් වෙන්නේ ජානු? තරහ ගිය කේශව ඇහුවේ ඇගේ අත් බාහුව වලින් සැරට අල්ලගෙන. කතා කරනවා මට තමුසව ඕනම වෙලාවේ තමුසේ අයිමාග ළඟට ආවේ නැත්ති ඒ කාමරයේ කේශවගේ හඬ දෝංකාර දුන්නා ගෙදර මිනිසුන්ට ඇහිවි කියලා බලක්වත් ඔහුට දැනෙන්නේ නැ යන්න දෙන්න මට ඊට කලින් ඒවට උත්තර දීලා ඉන්නවා ඔහුගේ ග්‍රහණයෙන් මිදෙන්න බැරිම තැන චාන්‍යා අල්ලගත්ත කේශවගේ අතකින් ඒ අත ඇක්සිඩන්ට් එක නිසා ඇති වුණු තැන්මට තාමත් විදුම් දෙනවා කියලා කේෂෝට මතක් වුණේ ඒ වෙලාවේ ආ කේෂෝට ඉබේටම කෙඳිරි ගෑවුණා චාන්‍ය කලබල වෙලා අත අහකට ගත්තා ඔහුගේ රිදුම තැන පරිමදෙtti චාන්‍ය ටිකක් මෑතට වුණේ වේදනාවෙන් ඔයාට රිද්දන්න බැරි නිසා කේෂෝ අයියේ මන් නිසා කවුරුත් ආයෙ දුක් විඳින්න ඕනේ නැ කවුද දැන් එහෙම වෙනවා කියලා කිව්වේ කේෂෝ ඇය දිහාවට තවාඩියක් තිබ්බා ඇයත් අඩියක් පිටිපස්සට තිබ්බා මෙහෙන් යන්න ප්ලීස් කේෂවට නම් ඇයට තව පාරක් කම්බුල්ට ගහන්න තරම් කේන්ති. ඒත් එහෙම කරනවා වෙනුවට ඔහු ඇයව ආයෙ තද කරලා අල්ලගත්තා. මං කිව්වනේ තමසි මගෙන් ඈත් වෙන්න හදන වාරයක් ගානේ මං තමසිට දහවතාවකින් නම් වෙනවා කියලා. ඒ කිව්ව වචනේ මං වෙනස් කරන්නේ. පුළුවන් නම් ආයෙ මගෙන් ඈත් වෙලා බලනවා. මං තමසිව මරලයි පස්ස බලන්නේ. චාන්‍යා කේෂවගේ ඇස් දිහා බැලුවා. ඒ හඬේ තිබ්බ තර්ජනය. ඔහු වෙනතලත් වඩා නපුර වෙලා කියන ඕන තරම් සාක්ෂි ඒ හඬේ ඒ බැල්මේ ඒ වචනවලයි තිබ්බා කේශව චාන්‍යව එළියට දාලා දොර වැහුවා චාන්‍ය අඩිය ඉක්මන් කරලා කාමරයට යනවා සාරංගයි පබයි බලාගෙන සාරංගට නම් දැනුනේ බලාපොරොත්තු කඩ වුණා වගේ අපරාධ ප්ලෑන සාරංග කියද්දී පබත් ඒකට එකඟ වුණා ඔව් අප්පා හැබැයි ඔයාගේ යාළුවා නම් මාර වසයිනේ ඔයා ඔය දැක්කි ටිකයි බං සාරංගේම කියලා කාමරේට ආවේ මුකුත් ඇහුනේ නැති ගාන්ට කේශව ඊළඟ දවසේ උදේම කෝල් එකක් ගත්තේ මදීෂිටයි ඒ චාන්‍යගේ මොරණ්ඩුකම් ගැන කියන්න මදීෂි ඒ වෙද්දී උන්නේ සේනාධීරයි පීතිමාලියෙක කුරුණෑගලට එන ගමන් කෝල් එක ඉවර වෙලා කේශව හොයන් ගියේ චාන්‍යාව ඒ වෙලාවේ නාගෙන චාන්‍යා උන්නේ රෙදිවලට තෙතරෙදි දාන ගමන් කේශව ගිහින් නැගේ උරපත්තරේ තට්ටුවක් දැම්මා චාන්‍යා හැරම පාට ඇගේ තෙත කොණ්ඩේ වැදුනේ ඔහුගේ මූණේ කේශව මූණ පිහින ගමන් ප්‍රවද්දී චාන්‍යා මුකුත් තුනේ නෑ වගේ උන්නා ඇයි චාන්‍යගේ මොරණ්ඩුකම් නම් තාමත් එහෙමම ඔය තියෙන එකක් ලෑස්ති කරගන්නවා එහෙම කටද ගෙදර යන්න දැන් මේක තමා මගේ ගෙදර ඇයි හිතුවක්කාරකමට එහෙම කියලා අන්තිම රෙද්දත් අතට ගද්දී කේශව එක උදුරලා ආයේ බේසමට දැම්මා ඔය එකට එක කියන එක නතර කරනවා තමසිට මං එක්කනේ යන්න බැරි තව හරියට පෑකෙන් වගේ මදේශල මෙහෙ එනවා කේශව එහෙම කියද්දි නම් ඇගේ ඇස් උඩ ගියා අම්මල එනවා ඇය ඇහුවේ ඒක අදාහගන්න බැරි ගාන්ට ගෙදර අය නැතිව චාන්‍ය උන්නේ බාගෙට මැරිලා වගේ අන්තිමට ඇය නිසා වුණොත් දුක් වෙන්න ඒක මතක් වෙද්දි නම් චාන්‍යට අවුල් ඔව්
තමසිට මං මැරෙන එක නම් ගානක් නැතිව ඇති ඒත් ඒ මිනිස්සුන්ව පණ පිටින් නමර මරන්න නැතිව ලෑස්ති වෙනවා චාන්න කේශවයේ කිව්ව කතාවට නම් චාන්නට ඇඬුණා මේ හැමදේම කළේ ඔහුවින්ද ඔහුගේ ජීවිතයට ආදරය නිසා ඒත් දැන් බලද්දි කේශව හිතන්නේ වැරදියට ඒකට ඇගේ ඇස්වලට කඳුළු පිරුණා පව් පිරෙන කතා කියන්න එපා කේශවයි ඇයි වේදනාවෙන් එහෙම කියලා එතනින් අහකට යද්දී කේශවට දැනුනේ පසුතැවීමක් කමක් නැහැ මට රිද්දුව නම් ඔයාට ඒකේ දඬුවම්කුත් තියෙන්න ඕන අන්දමට කේශව තමන්වම නිර්දෝෂී කරගත්තේ එහෙම හිතලා ඔන්න මේ විදියට තමයි අද දෙහදක් ආදරණීය නවකතාව නිමාවට පත් වෙන්නේ ඉතින් ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා ඒ වගේම ඔයාගේ යාළුවනත් නවකතාව අහන්න ආස නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා හෙටත් රාත්‍රී 4ට දෙයිස්ටර් චැනල් එක පැත්තට එන්න ඔයාලට සුබ රාත්‍රියක්